මොකද සියල්ලෝම විඳවන්න ඕන නිසා. විඳවන ඕනම කෙනෙකුට මේ කියන දේ තේරෙනවා. තේරුනම එයාට ඕන වෙනවා මෙතනින් ගැලවෙන්න. ගැලවෙන එක ලේසි. ගැලවීම තියෙන්නේ ඔබ ළඟ. අත්තරලා දාන්න මනසින් අනවශ්‍ය දේ. භෞතික දේවල් වලට ඕනවට වඩා කිසිවකට බැඳෙන්න එපා. කිසිම දෙයක් ඕනවට වඩා බලාපොරොත්තු තියාගන්න එපා. හැම තිස්සෙම ද්වි ස්වභාවයක් දෙකක් මේ ලෝකයේ තුල තියෙයි කියලා දකින්න. එළිය තියෙන මොකක් තියෙන ගන්ද? අඳුරක් තියෙනකන්. එතකොට අපි මෙහෙම කරොත් අපි වෙන මෙහෙම කරනවා. එළිය 50%යි අඳුර 50%යි ගෙනල්ලා මේ දෙක මෙහෙම එකතු කරනවා. දැන් මොකක්ද තියෙන්නේ? දැන් අපිට තියෙන එක පිළිබඳ උත්තර දෙන්න අමාරුයි. දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. බලන්න මේ අපේ මනස කොච්චර පටලැවිලාද කියලා. දැන් මෙතන තියෙනවා පවන් අත්තා. මං ඒ කුඩින් තියෙනවා පෑනක්. දැන් මේ කුඩ තියෙන්නේ මොකද්ද? පෑනක්. පෑන. දැන් මං පෑන අයින් කරනවා. දැන් මේ කුඩ තියෙන්නේ මොකද්ද? මොකුත් නැහැ. වැරදි. මේක උඩ දැනුත් යමක් තියෙනවා මුකුත් නැහැ කියන එක. පැහැදිලි වුණාද? ඈ? ඒ කියන්නේ නැති බවක් තියෙනවා කියන්නේ. නැති බවක් තියෙනවා. දෙට හොඳට මනස නිදහස් කරගෙන අහන්න නැත්තම් තේරෙන්නේ නැහැ. ඒක තමයි ඔබේ මනසේ අඩුව. නිබ්බාන තත්ත්වයට පත් වෙච්ච කෙනාට එහෙම උත්තරයක්වත් නැහැ. එහෙනම් මේ ඔක්කොම මේ භෞතික ලෝකේ ප්‍රශ්නනේ. මේ භෞතික ලෝකේ දේවල් අපි එක්ක තියේ කියලා හිතනවා, එක්ක නැහැ කියලා හිතනවා. අන්ත දෙක අපි ජීවත් වෙනවා. ඇත නැත කියන දී ස්වභාවය තුළ අපි ඉන්නවා. මම කියන්නේ මේ ඇත නැත කියන දෙක අයින් කළා දාන්න. එතකොට අපිට කිසිවකට කම්පා වෙන්න ඕනත් නැහැ. කිසිවකට සන්තෝෂ වෙන්න ඕනත්. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. ඉතින් බලන්නකෝ අපි ඕක කටපාඩමින් කියනවා. ඈ කටපාඩම් කරනවා. මේ හැබැයි ඒ කියන දේ ඔබ තුල නැහැ. ඒකයි මම කියන්නේ කොච්චර ධර්මදරයක් වුණාට වැඩක් නැහැ. ධර්මදරයක් සත පහකට වටින්නේ නැහැ. මේ ආර්ථික සමාජ ව්‍යුහය තුළ ධර්මදරයෙකුගේ වටිනාකම රුපියල් 750යි. තව ඉස්සරහටම රුපියල් 50 60 වෙයි. තවත් ඉස්සරහට. එතකොට ධර්මදරයක් නෙවෙයි වටින්නේ අවබෝධය ලැබුවෙක්. අවබෝධය ලැබනවා යනු ඔබ ඔබේ මනස ගැන නිවැරදිව තේරුම් ගන්න. මේ ලෝකේ දේවල් දෙකක් උඩ දුවන්නේ. මේක හරියට තේරුණා මේ දෙකම අයින් කරන්න. ඒ දෙකම අයින් කරාම ඔබේ මනස පූර්ණ ශක්තිමත් භාවයට පත් වෙනවා. එතකොට කිසිම කෙනෙකුට ඔබව පාලනය කරන්න බෑ. ඔබේ පාලකයාත් ඔබ. ඔබේ ගැලුම්කාරයාත් ඔබ. ඔබේ විමුක්තිදායකයාත් ඔබ. ඔබ කිසිම කෙනෙක් මත රඳාපවතින්නෙත් නැහැ. කිසිම කෙනෙකුගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. කිසිම කෙනෙකුගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. මෝඩ මිනිස්සු එකිනෙකාගෙන් ආදරය බලාපොරොත්තු වෙනවා. එහෙම ඒ එයා හිතන ආදරේ නෙවෙයිනේ අරයා දෙන්නේ. එයාට දෙන්න පුළුවන් ආදරය. මම කියන එක පැහැදිලිද? ඈ ඔබ හිතාගෙන ඉන්නවා ඔබ බලාපොරොත්තු වෙන ආදරේ ලෝකේ තව කෙනෙකුෙන් ඔබට හම්බ වෙවි කියලා. දැන් විවාහ වෙන කලින් එහෙමනේ හිතාගෙන ඉන්නේ. අද්දකින් තියනවනේ. ඈ නමුත් ඔබ හිතපු එක ඔබට හම්බ වෙනවද? නැහැ. හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්නේ අනිත් කෙනාට දෙන්න පුළුවන් දේ පමණයි. ආ දැන් ඔන්න මෙහෙම උදාහරණයක් කියලා. දැන් ඔන්න ඔබ කෑම කන්න යනවා. එතකොට කියනවා මේ පරිප්පුයි බතුයි හදලා තියන්න මං අද කෑම කන්න එනවා කියලා ඔබගේ නෝනට. දැන් එතකොට මීට කලින් ඇය හදපු පරිප්පුයි බතුයි ඔබ කාලා නැහැ කියලා හිතන්න. දැන් ඔබ පරිප්පුයි බතුයි කියලා මතක තියාගෙන යන්නේ මොන පරිප්පුයි බතුයිද? නෝන හදලා. නෑ 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 ඊට කලින් කාලා නැහැ. මේ පළවෙනි දවස කන්න හදන්නේ. ඊට කලින් ඔබ කොහෙන් හරි පරිප්පුයි බතුයි කාලා ඒක මතකයක් තියාගෙන ඉන්නවා. දැන් ඔබ අද ගෙදර යනවා සිහින 1000ක් විතර මවනවා. මොකද මොනව කන්නද? පරිප්පුයි බතුයි. දැන් ඔන්න ගිහිල්ලා මේසෙට ඉතින් පරිප්පු හදලා තියෙනවා, බත් හදලා තියෙනවා, කනවා. කාලා කියනවා මේ පරිප්පුයි බතුයිද? ඔව් ඉතින් පරිප්පුයි බතුයි තමයි. ඔය මට පුළුවන් විදිහට තමයි හැදුවේ. කවුද මෙතන මෝඩ? ඔබ මෝඩයි. මොකටද ඔබ රසක් බලාපොරොත්තුවෙන් කලින් කාපු පරිප්පුයි බතුයි හදන්න කිව්වේ? ඇය හැදුවේ ඇයට පුළුවන් පරිප්පුයි බතුයි. ඔබට පුළුවන් වෙන්න ඕන එතකොට ඒ පරිප්පුයි බතුයි වලින් සන්තෝෂ වෙන්න. අර පරණ මතකේ නැති වුණා නම් කිසි ප්‍රශ්නයක් තියනවද? කියන රස නෙමේ බලාපොරොත්තු වෙන්න ඕනේ පරිප්පුයි බතුයි. බතුයි විතරයි. රස බලාපොරොත්තු වෙන ගැන ඔබ ළඟ තවමත් තණ්හාව තියෙ කියන එක. මිනිහෙක්ගේ පරණ මතකය anu ඔහු ළඟ ඇති තණ්හාවයි. පරණ මතකය කියන්නේ තණ්හාව. එතකොට කෙනෙක් රහත් බවට පත්වීම කියලා කියන්නේ පරණ මතකය ඉවත් කිරීම. ඒ කියන්නේ තණ්හාව ඉවත් කිරීම. මතකය තියෙන තාක් ඒ මතකය ඔස්සේ එක එක දේවල් වලට ඔබේ හිත දුවවනවා නැද්ද? එක එක දේවල් වලට දුවවනවා. සංසන්දනය කරනවා. සංසන්දනය කරනවා. ඒක ඉවරයක් නැහැ.
ඊට පස්සේ එක එක දේවල් කන්න කියනවා කාලා කාලා බලනවා ඒත් අවසානයක් නැහැ තේරුමක් නැහැ ජීවිතේ හිස් බවක් සදාතනික හිස් බවක් තියෙනවා ඔය බොන මිනිස්සු ඉන්නව නේද මම කියන්නේ ඔය හොන්දටම බොන මිනිස්සු ඉන්නව නේද ඒ මිනිස්සුන්ට හරිම ලේසි සත්‍ය අවබෝධය කරන්න හේතුව මං කියන්න ඒ මිනිස්සුන්ගේ මනසේ හිඩසක් තියෙනවා ඒ හිඩස එක එක විදිහට තෘප්තිමත් කරන්න හදනවා විවිධ දේවල් කරනවා කළා හරියන්නේම නැති තැන තමයි බොන්නේ එතකොට අපිට හරියටම එයාට මාවත පෙන්වන්න පුළුවන් නම් මෙහෙමයි නිදහස් වෙන්නේ කියලා එයා ශ්‍රාවකෙක් කරන්න පුළුවන් ඒකෙන් සදහටම නිදහස් කරන්න පුළුවන් සමාජයේ තුල සියලු හිඩස් නිර්මාණය වී පවතින්නේ එකිනෙකාගේ මනස හිඩස් තියෙන තාක් කල් ඉස්සෙල්ලාම ඔබ ඔබේ මනස හිඩස් වහගන්න කිසි කෙනෙකුෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා ඒ බලාපොරොත්තු වීම ඔබේ මනසේ හිඩසක් අඩුවක් තනියෙන් ස්වාධීනව නැගී සිටින්න සියලු දේ තනියෙන් කරගන්න පුරුදු වෙන්න ඒම පුරුදු නොතින් ඔබට තේරෙයි ඔබ කොච්චර සාර්ථක මිනිසෙක්ද එහෙම නැත්නම් හරිම අසාර්ථක ඔතෑනි ජීවිතයක් තමයි උරුමකම ලැබෙන්නේ මොකද දෙවෙනියෙක් නැතුනොත් ඉන්න බෑ කියලා හිතනවා එහෙම එකක් වෙන්නේ නැහැ එහෙනම් හොඳට දැන් ආදරය සෙනෙහස කරුණාව කෙනෙකු බලාපොරොත්තු වට කමක් නැහැ නමුත් ඒවා ඉවත් කළ යුතුයි බලාපොරොත්තු එහෙමම වෙන්න ඕනේ කියලා හිතන්නේ පන්න එතන ප්‍රශ්න තියෙන්නේ හැබැයි යම් බලාපොරොත්තු වෙනවා නම් ඔබ තවමත් ආදරයක් සෙනෙහසක් කරුණාවක් ඒ කියන්නේ ඔබේ මනසේ අඩුවක් තියෙන බවත් මතක තියාගන්න රහත් බවට බුද්ධත්වයට පත්වෙච්ච අය හිත දියුණු කරපුවා එහෙම කිසිවක් කිසිවෙකුගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒක වැරදි ඒත් තමන්ට අවශ්‍ය වටකම් නැහැ නමුත් අර අව තමන් බලාපොරොත්තු වෙන විදිහෙන්ම මේ ලැබිය යුතුයි තේරෙන්නේ අන්න එහෙම හිතන්න එපා අර පරිප්පුයි බතුයි හදලා තියනවා gedara හැබැයි ඔබ හිතන පරිප්පු නෙමේ හදලා තියෙන්නේ මං කියන එක පැහැදිලි නේද ඒ විදිහට වෙන්නේ නැහැ එහෙම වෙන්නේ නැහැ එහෙම කරන්නත් බෑ දැන් අපි හිතනවා අපි පාරට යනවා ගමනක් යනවා අපි හිතමු කොහරි යන්න යනවා එනකොට අපි හිතනවා දැන් වෙලා මේකයි තව විනාඩි 10කින් බස් එක එවි කියලා තව විනාඩි 10කින් බස් එක එනවනේ කියලා කවුද කියන්නේ තමන් කියන තමන්නේ කියන්නේ බස් එක එහෙම කියන්නේ නැහැ දැන් මෙතන ඩෙප්‍රෙෂන්දී මොකටද හිතුවේ තව විනාඩි 10කින් එන්න ඕනේ කියලා ඒ එන වෙලාවට බස් එකට මේ පාර විනාඩි 10කින් නාවොත් ඒ පාර ඔබ දුක් වෙනවා දැන් මේ කාගේද මේ සියලු ප්‍රශ්න මං අහන්නේ ඒකයි මේ සියලු ප්‍රශ්න ඔබගේ අත්තරින්න මේ ප්‍රශ්නත්තරලා දාන්න උත්තර හොයනට වඩා ලේසි ප්‍රශ්නත්තරලා දැම්මා ඒවා එහෙම වෙන්න ඕනේ කියලා හිතන්න එපා කවදාකවත් එහෙම වෙන්නේ නැහැ එහෙම වුණොත් ආයක හොඳයි කියලා කියන නුනොත් ආයක ඊටත් හොඳයි කියලා කියන හැම තිස්සෙම යමක් වෙනවට වඩා නුනොත්ින් ඒකට සන්තෝෂ වෙන්න එතකොට ඔබේ මනසේ කවදාකවත් නෙගටිව් ඍණාත්මක බවක් පවතින්නේ නැහැ බුද්ධ ස්වභාවයට පත්වෙච්ච කෙනෙකුගේ මනසේ හැටි තමයි ඍණ බවක් නැහැ ඒ කියන්නේ අසුභවාදී නෑ සර්ව සුභවාදීක් මොකක් වුණත් ආකමක් නෑ කියලා අර නරියගේ මිදිවැලේ කතාව අහලා ඇති නරියට මිදිවැල කඩා ගන්න බැරි වුණාම මොකද කොලේ නරියා දුක් වුණාද නෑ තිත්තයි කියලා ඔව් මිදි තිත්තයි ඔය කෑවතින් එම බඩේ අමාරු වැදෙනවා ඊටත් වඩා හොඳයි නොකා යන්නේ කියලා නරියා ඒ නරියා ලේසි පහසු නරියෙක් නෙවෙයි ධර්ම අවබෝධය කරපු නරියෙක් කියලා මට හිතෙනවා මොකද ඒ හිතන විදිය එකම දේ වෙනස් විදිහට හිතන්න හිතුව ගමන් ඔබට සත්‍ය අවබෝධය වෙනවා මම හිතන්නේ මැදින් පුර පසළොස්වක පොහොය දිනේදී මේ කල කතා බහ නොවේසනම් සංගායන සදහම් කතිකාවත ඉතාමත්ම සරලව ඉතාමත්ම පහසුවෙන් තමන්ට සත්‍ය අවබෝධය කරගන්නට හැකියාව තිබෙනා වූ මඟ කුමක්ද කියන දේ පිළිබඳව ඔබට මාර්ගෝපදේශයක් ලැබෙන්නට කියලා අපි විශ්වාස කරනවා මොකද තමන් උපතින් ලබාගෙන එනා වූ ශක්තිය තමන් විසින් කාලයට අනුව සමාජගත කිරීම නොවේසනම් විශ්වයට මුදා හැරීම තුළ තමන්ම දුකටපත් වෙනවා මිස තමන් ළඟ තිබෙන විමුක්තිය තමන්ට ළඟා කර ගන්නට නොහැකි වෙනවා මිස කවුරුන් හෝ විසින් දැහැගෙන නොයනවා කියන කාරණාව අපි හැමදෙරෝ හොඳට ඔබට පැහැදිලි කරා. ඒ නිසා අපි හැමදෙරෝනේ මා විශ්වාස කරනවා මේ ගෙවුණු හෝරාව තුළ සරලවම කෙනෙකුට තමාගේ ශක්තිය තමාට ලබා ගන්නට හැකියාවක් තිබෙනවා නම් මේ අනවශ්‍ය බැඳීම් සියල්ල අනවශ්‍ය ආකාරයට ඉවත් කළා දාන්න පුළුවන් කමක් තිබෙනවා නම් ලැබිය යුතු දේ මෙයමයි කලින් තීරණය කොට නොලැබීම නිසා තමන් දුකටපත් වෙන තත්ත්වයෙන් නැති කර ගන්නට හැකියාවක් තිබෙනවා නම් මේ තාමත් සරල දෙයක් බවට පැහැදිලි වෙනවා. ඒ නිසා අවසන් මිනිත්තු කීපය අපි ගත කරන්නේ ඔබ වහන්සේ දිත්වේ පිළිබඳව කතා බහ කරා දිත්වේ පිළිබඳව හැම මොහොතකම මා මේ කියනවා මේ පෘථුවිය මේ භෞතික ලෝකයේ තුල ද්වි ස්වභාවයක් පවතිනවා. මේ පොතෙන් අපි පැහැදිලි කරන්නේ මේක අලුත්ම මාතෘකාවක් වන් හිතන්නේ බෞද්ධ සම්ප්‍රදායටත් මේක අලුත් මේකේ අපි දිත්වය කියන පොත මේකේ ඔබවට ඇති භෞතික ලෝකයේ යථාර්ථය දකින්නට මේ පොත කියවන්න
මේක කියව්වහම ඔබට මේ භෞතික ලෝකයේ පිළිබඳ ශූන්‍යතාවය භෞතික ලෝකයේ තුල තියෙන හොඳට තේරේවි, හොඳට අවබෝධ වේවි. මේක බොහොම පුංචි පොතක්, ඕනම කෙනෙකුට තේරෙන සරල භාෂාවකින් මේ පොත ලියලා තියෙනවා. ඒ නිසා මේක කියවන්න කියලා මම හැමෝටම ආරාධනා කරනවා. ඒ වගේම මේ CD පැටිය, අලුත්ම CD පැටිය, මම හිතන්නේ මේ 11 වෙනි CD එක මොළය හදවතින් පටන් ගත්තාම CD පෙළක් අපි ඔබට වතාවෙන් වතාව කිව්වා. ඒක ඒ හැම එකක්ම හේතු වෙනවා මේ කියන කරුණ හොඳට තේරුම් ගන්න. මේකේ නම නිදහස. මේකෙන් පැහැදිලි කරන්නේ නිදහස් මනස තුලින් ලෝකය විනිවිද දකින්නට. මනස නිදහස් කරගත්තාම කොහොමද ලෝකයේ යථාර්ථය දකින්නේ කියන එක ඉතාම හොඳින් පැහැදිලි කරනවා. ඉතින් මේ ඕනම එකක් කැමති ඕනම කෙනෙකුට අරගෙන කියවලා බලලා මා මේ කියන කරුණ පිළිබඳව තවත් දැනුවත් වෙලා ඒ දැනුවත් වීම සමාජයෙන් අනිත් අයට බෙදා දෙන්න පුළුවන්. ඉතින් මේ ඕනම එකක් Siri සදහම් බොදු පොත් මැදුරට පැමිණිලා ලබා ගන්න පුළුවන්. මා ඔබට දුරකථන අංක කියන්නම්. 011-2-732-700, 077-3-686-686, 011-2-719-550. ඒ වගේම මේ වැඩසටහන් නරඹන විදේශීය අය සඳහා මෙන්න මේ ඊමේල් ඔස්සේ සම්බන්ධ වෙන්න පුළුවන්, info@ashramaya.org. මේ විද්‍යුත් පැල හරහා ඕනම කෙනෙකුට තමන්ට තියෙන ප්‍රශ්න ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන් මට, info@ashramaya.org. ඒ වගේ මෙම මාස 27 වෙනිදා සියලුම දරුවන් ලැබෙන්නේ ඉන්නහා දරුවන් බලාපොරොත්තු වෙන දෙමව්පියන් වෙනුවෙන් පවත්වන මාතෘ සදහම් සායනය පැවැත්වෙනවා 27 වෙනි ඉරිදා උදේ 7:30ට ආශ්‍රමයේදී. හැමෝම සුදු ඇඳුමින් සැරසිලා පැමිණෙන්න. ඒ අවශ්‍ය සියලු විස්තර පැමිණෙන්න ඕන ආකාරය පිළිබඳව අර කලින් දුරකථන අංකයන්ගෙන් දැනුවත් වෙන්න කියලා හැමෝටම මතක් කරනවා. හොඳයි, එහෙමනම් මේ මතක් කිරීමත් සමගම අද දවසේදී සංගානා සදහම් කතිකාවතින් සමුගෙන යන්නටත් කාල වේලා වෙලමිලා. අපේ හැමදෙරෝනේ ඔබ වහන්සේට නමස්කාර පූර්වක ස්තුතිය පුද කරනවා අද දවසේ මෙහි වැඩම කොට ලෝකයාගේ හිත සුව පිණිස මේ ධර්මයේ දේශනා කිරීම සම්බන්ධයෙන්. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා අද දවසේත්. හොඳයි, එහෙමනම් පූජ්‍ය පිටුදුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේට සමුදෙන ගමන්ම මැදින්පුර පසළොස්වක පොහොය දිනේදී සංගායනා සදහම් කතිකාවතෙන් අපි සමුගෙන යනටයි සූදානම් වන්නේ. ඔබට ආදරය අවශ්‍ය නම් ඔබ ආදරය පිළිබඳව සිතන්න. හැබැයි ලැබිය යුතු ආදරය මේමයයි ඔබ කල්පනා නොකරන්න. ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් පිළිබඳව, ඔබේ අනාගත සැලසුම් පිළිබඳව ඔබ සැලසුම් කරන්න. හැබැයි ඔබ සැලසුම් කළ දේම ඔබට ලැබිය යුතුයයි කියන ස්ථාවරභාවය තුළ නොසේනම් සාම්ප්‍රදායිකත්වය තුළ ඔබ නොයදින්න. ලෝතර බුදුරජාන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුව මාර්ගෝපදේශයක් ලබා ගන්නට ඔබට හැකියාවක් ලැබෙනවා මිස පොතපත තුළ තිබෙන දේම ඔබ කියවා ඒ ධර්මයේයි අවබෝධ කරගන්න උත්සාහ නොදරන්න. ඒ තමයි උන්වහන්සේ මේ හෝරාව තුළම ඔබට කියන්න උත්සාහ කරේ. නොසේනම් ලැබීමෙන් ලබන නොලැබීමට වඩා නොලැබීමෙන් ලබන ලැබීම උතුම්යයි අපිට හිතන්න පුළුවන් නම් ඒ තමයි අපි බලාපොරොත්තු වන විමුක්තිය. එහෙමනම් විමුක්තිය ළඟා කරගන්නට තමන් තුළ තිබෙන්නා වූ ශක්තියෙන් නැවතත් තමන්ට ළඟා කරගන්නට නොසේනම් සියලු බැඳීම් වලින් තමන් එකිනෙක ඉවත් කරගන්නට අවශ්‍ය කරන මඟ මේ හෝරාවේදී ඔබට ලබා ගන්නට හැකියාවක් ලැබුණා නම් සංගායනා සදහම් කතිකාවතේ අපේ බලාපොරොත්තු අපිට සතුටු වන්න පුළුවන් කාරණාවයි. ඉතින් ඒ නිසාම තමයි ලොකු කුඩා බාලමහලු ભેදයකින් තොරව මේ දේශනාව කෙනෙකුට අවබෝධ කරගන්නට හැකි ආකාරයෙන් අපි ඔබට රැගෙන ඉන්නේ. ඒ නිසාමයි හැම කෙනෙකුටම මේ පොදුවේ විඳිනට හැකි නිසා තමයි අපි හොඳම වැඩසටහන නොවෙසනම් බෞද්ධ වැඩසටහන ඉදිරිපත් කරන නාලිකාව බවටත් සම්මානයට පාත්‍ර වන්නේ. මේ සියල්ල මතක් කරමින් මේ ලබා ගත්තා වූ මේ එකතු කරගත්තා වූ සියලු ධර්ම කරුණු කාරණා ඔබේ නිවන පිණිස නොවෙසනම් ඔබ බලාපොරොත්තු වන නිර්වාණයට යන ගමන් මගට සියලු දේවල් එකතු කරගන්න හැකියාවක් ලැබේවා. ඔබට උපකාරයක් කරගන්න හැකියාවක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් සැමට තිසරණ සරණපතමින් සමුගන්නවාදට සංගායනා සදහම් කතිකාවතේ